නෑ අය බෝල්ට පිළිගන්න අපේ චූටි දූ දරුවන් සියලුම දෙනාව අපි අද මේ විදිහට ආරම්භ කරනවා ඔයගොල්ලන්ගේ 6 පන්තියේ පළවෙනි පාඩම සිංහල මාධ්‍යයෙන් උගන්වන්න එක රයිට් අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න ඔයගොල්ලන්ට ඉතාම සරලව ලේසියෙන් චූටි චූටි මොළවලට ගැලපෙන ඒ විෂය කරුණු ටික අපි ඔයගොල්ලන්ට අරගෙනට සූදානම්ින් ඉන්නවා හොඳයි එහෙනම් අද අපි අපේ පාඩම් පටන් ගන්න මේ තමයි 6 පන්ති දරුවන්ගේ ICT පළවෙනි පාඩම ඔක්කොම ටික රැඳිලා ඉන්න අපිත් එක්ක අපි දිගටම පාඩම් ටික කරගෙන යමු හොඳයි එහෙනම් අපි බලමු අපේ පාඩම මොකක්ද කියලා හොඳයි ළමයි එහෙනම් අපි අද මේ පටන් ගන්නෙ ඕගොල්ලන්ගේ 6 වෙනි පාඩම 6 පන්තියේ දරුවන්ගේ පළවෙනි පාඩම කරන්නට රයිට් මාතෘකාව තමයි පරිගණකයේ වැදගත්කම හැමෝම ලියා ගන්න ඕගොල්ලෝ ලියන පොතේ උඩින් මාතෘකාව පරිගණකයේ වැදගත්කම කියලා පරිගණකයේ වැදගත්කම කම්පියුටර්ස් අපිට වැදගත් වටිනවා දැන් මාතෘකාව ලියා ගන්න හැමෝම පරිගණකයේ වැදගත්කම යමු අපි ඊළඟට තියෙන මේ සංවාදය බලන්න පරිගණකයේ හඳුනා ගැනීම කියලා තමයි තියෙන්නේ රයිට් ඔන්න පරිගණකේ කතා කරනවා අපිට මගේ නම පරිගණකය පුංචි යාළුවනේ ඔයාලා කැමති නේද මං ගැන ඉගෙන ගන්න ඔයාලා මගේ එදිනදා ජීවිතේට දවසින් දවස සමීප වන මිතුරා මාව නිවෙස කාර්යාලය පාසල ආදී සියලුම ස්ථානවල දකින්නට පුළුවන් ඔන්න ගෙදර තියෙනවා කාර්යාලවල තියෙනවා ස්කූලේ තියෙනවා පරිගණකේ කතා කරනවා අපිත් එක්ක අපිත් එක්ක කතා කරලා කියනවා මං ඔයාලගේ යාළුවේ ඔයාලා කැමති නේද මට මම ඔයාලගේ දවසින් දවස තියෙන වැඩවලට උදව් කරන්න එනවා මං ඕගොල්ලන්ගේ ගෙදර කාර්යාලේ ස්කූලේ පාස් මේ හැම තැනම මම ඉන්නවා කියලා කියනවා රයිට් ඔන්න මෙහෙම දෙයක් තමයි අපේ පරිගණකය කියන්නේ. තවත් කතා කරන අය. මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. මේ කම්පියුටරය කියන්නේ අපේ අවශ්‍යතාවන් ටික ඉටු කරගන්න හදපු වේගයෙන් වැඩ කරන ඉලෙක්ට්‍රොනික මැෂින් එකක්. ඒ කියන්නේ කරන්ට් එකකින් වැඩ කරන යන්ත්‍රයක්. සංකීර්ණ කාර්ය කියලා කියන්නේ මේ අමාරු කාර්යයක්. අමාරු වැඩ. කාර්යක්ෂමව හා වඩා නිවැරදි ලෙස ඉතයි කුණින් සහ හරියන මේ හරි විදිහට මගේ සහයෙන් කරගත හැකි. ඒ කියන්නේ කම්පියුටරයට පුළුවන් අමාරු වැඩ ලේසියෙන් කරලා දෙන්න. මට ඔයාලට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. අපිට නම් මහන්සිනේ හරිම අමාරු ඉන්නේ වැඩක් කරන්න ගියා මම්මෝ කොන්දරි දෙනවා අතර විදිනවා මෙතන රිදෙනවා දාඩිය දානවා වතුර තුපාසය හැදෙනවා ටොයිලට් එකට යන්න ඕනේ නිදා ගන්න ඕනේ අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා වැඩ කරන්න ගියා. හැබැයි කම්පියුටරේට එහෙම නැහැ. එයාට චූබර හැදෙන්නේ නැහැ. එතකොට නිදිමත හැදෙන්නේ නැහැ. ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන්. රෑ කියලා යන්න නිදා ගන්න යන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එකම වේගයෙන් බොහෝ වේලාවක් වැඩ කිරීමට මට හැකියාව ඇත. එකම වේගයෙන්. ඒ කියන්නේ අපිට නම් අපි හිතමු දැන් අපි දුවනවා කියලා. අපි දුවනවා. අපි දුවනකොට අපිට පුළුවන්කම තියෙන්නේ පොඩි දුරක් විතරයි එකම වේගයෙන් දුවන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මෝ දාඩියයි වගේ හති මහන්සි මට නම් බෑ බඩරි දෙනවා අකුල් දෙක රිදෙනවා අත් දෙක රිදෙනවා මැරෙන්න වගේ ඔය වගේ ප්‍රශ්න. එහෙම ප්‍රශ්නයක් අපේ මේ කම්පියුටරේට නැහැ. හරිද? එකම වේගයෙන් ලොකු වෙලාවක් දිග වෙලාවක් එයාට වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න එතකොට කම්පියුටරේ කතා කරලා කියනවා අපිට විවිධ විස්තර ටිකක්. රයිට්. අපි බලමු ආයෙසරයක් පාඩමට දෙන්න. අන්න පරිගණකයේ කාර්යය. ඔන්න කම්පියුටරේ කාර්යය මොකක්ද කියලා තමයි අපි ඉගෙන ගන්න යන්නේ. පරිගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත පිටතට ලබා දීම වේ. ඔන්න අපි දන්නවා අපි දැකලා තියෙනවා කම්පියුටර්ස්. මේ කම්පියුටරේ කාර්යයන් ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි එක ආදානය. ආදානය දෙවෙනි එක තමයි සැකසීම. දැන් මේ ආදානය කියන්නේ ළමයි ඇතුළට දානවා දත්ත. කම්පියුටර් ඇතුළට දානවා. මොකෙන්ද කම්පියුටර් ඇතුළට දත්ත දාන්නේ? කීබෝඩ් එකෙන් පුළුවන්, මවුස් එකෙන් පුළුවන්, තව උපකරණ ගොඩක් තියෙන අපි ඉස්සරහට කතා කරන ඒවා. මේ data එතන දත්ත කම්පියුටරේට දාන්න ඕනේ. ඒක එක කාර්යයක්.
සැකසීම සැකසීම කියලා කියන්නේ මේ දාපු දේවල් ටික සකස් කරන්න ඕනි හදන්න ඕන තුන්වෙනි එක ප්‍රතිදානය ප්‍රතිදානය කියන්නේ ළමයි අපි හදපු ගත්ත ටික එළියට අරගන්න ඕන එළියට අරගන්න ඕන එතකොට එතකොට මෙන්න මේ කාර්යයන් තුන තමයි පරිගණකයේ ප්‍රධාන කාර්යයන් නැතිනම් මූලික කාර්යයන් විදිහට හඳුන්වන්නේ දැන් ඕගොල්ලන්ගෙන් විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් පරිගණකයක ඇති ප්‍රධාන කාර්යයන් තුන සඳහන් කරන්න කියලා දැන් එහෙනම් ඔය බබාලා ටිකට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ප්‍රධාන කාර්යයන් තුන මොනවද කියලා කියන්න රයිට් ආදානය සැකසීම සහ ප්‍රතිදානය තමයි මේ ප්‍රධාන කාර්යයන් තුන ආදානයට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්පුට් කියලා සැකසීමට කියන්නේ ප්‍රොසෙස් ප්‍රතිදානයට නම් මේ හදපු දේවල් එළියට ගන්නවට කියනවා අපි අවුට්පුට් කියලා ඔන්න ඔය දේවල් තමයි පරිගණකයේ ප්‍රධාන කාර්ය විදිහට අපි හඳුනාගන්නේ රයිට් ඔන්න මොනවද ආදානය කරන්න කියලා බලමු ආදානය නැත්නම් ඉන්පුට් විදිහට අපි දෙනවා කම්පියුටරයට දත්ත සහ උපදෙස් ඔන්න ආදානය කරන දේවල් අපෙන් අහන්න පුළුවන් පරිගණකයට ආදානය කරන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් දත්ත සහ උපදෙස් නැත්නම් දත්ත හා උපදෙස් data and information කියලා අපිට කියන්න පුළුවන් instructions කියලා කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් ගන්න ඊට පස්සේ අපෙන් මේ ඉල්ල ගන්න දත්ත අරන් කම්පියුටරය දත්ත සකස් කරනවා කියන්නේ හදනවා ඒ වයහාට මෙහාට කරලා කම්පියුටරය හරහා තමයි නිර්මාණය කරන්නේ අවසානයේදී ප්‍රතිදානය කරනවා ප්‍රතිදානයෙන් අවුට්පුට් කරනවා ඒ කියන්නේ එළියට ගන්නවා අපිට දෙනවා ඔන්න ඔය ප්‍රධාන කාර්යයන් තුන අපිට අපේ කම්පියුටරෙන් කරගන්න පුළුවන් දැන් නම් පොඩි වැඩක් තියෙන්නේ ඔයාලට කරන්න පරිගණකයේ මූලික සංරචක ලියාගන්න පොඩි මාතෘකාවක් අනු මාතෘකාවක් පරිගණකයේ මූලික සංරචක කියලා අපි මේ ටික ලියන ගමන් කතා කරමු මොනවද මේ කියන්නේ කියන එක හරි හැමෝම හරි 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 ලියාගන්න මාතෘකාවක් අනු මාතෘකාවක් පරිගණකයේ මූලික සංරචක රයිට් අපි නෝට් එක ලියාගෙන ඉවර වෙලා දැන් තියෙන්නේ මෙන්න මේ ඇක්ටිවිටියට යන්න ක්‍රියාකාරකම එක පළවෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම් තමයි මේ තියෙන්නේ මේක ඕගොල්ලන්ගේ ලියන පොතේ කරන්න ඕනි දෙයක් හරි එහෙමනම් ටග් ගාලා කරන්න බලන්න පරිගණකයේ මූලික කාර්ය දැක්වෙන පහත ආකෘතිය සම්පූර්ණ කරන්න ABC කියලා තියෙනවා ABC ට ගැළපෙන උත්තර ටික ලියන්න ඕනි මම ඉස්සෙල්ලා කිව්වා කතා කරා ඔය ගැන රයිට් එහෙනම් හරියට පටන් ගන්න වැඩි හරි මෙතන අපි උත්තර ටික සාකච්ඡා කරමු එහෙමනම් දැන් A කියන්නේ ආදානය එතන අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට් කියලා B කියන්නේ සැකසීම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොසෙස් කියලා C කියන්නේ ප්‍රතිදානය අපි ඉංග්‍රීසියෙන් කියනවා අවුට්පුට් කියලා ඔන්න මේ ටික ඕගොල්ලන්ට දැන් හොඳට පුළුවන් රයිට් අපි ඊළඟට ගිහිල්ලා බලමු ඊළඟ පිටුවේ මොනවද තියෙන්නේ කියන්න. අම්මෝ වැඩ ගොඩක් තියෙනවා. ඇක්ටිවිටි ඒරියා එකක් තියෙන්නේ. මේ ඇක්ටිවිටි ඒරියා එක. රයිට්. අපි මෙන්න මේකට ළමයි උත්තර හොයන්න පුළුවන් ඕගොල්ලන්ට ලේසි. මෙතන ලොකු වල තිබුණාට උත්තර හොයන්න ලේසි. යටින් උත්තර ටික තියෙනවා ABC කියලා. උඩින් ප්‍රශ්න ටික තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න අංකය දාලා උත්තරේ මොකද්ද කියලා ලියන්න. A'ද B'ද C'ද කියලා ලියන්න පුළුවන්. හරි එමනම් හැමෝම පටන් අරන් වැඩේ කරන්නකෝ කියවලා දැන් බලන්න පරිගණකයක ආදාන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද පළවෙනි ප්‍රශ්නය දෙවෙනි එක පරිගණකයක ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද තුන්වෙනි එක පරිගණකයක ආචයන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද දැන් උත්තර තුන කියවලා බලමු අපි පරිගණක පද්ධතිය මගින් සකස්සු ලබන දත්ත පිටතර ලබා දීම සඳහා යොදා ගන්න ලබන ඕනෑම උපක්‍රමයකි. ඔන්න මොකද්ද මේ කියන්නේ? ආදාන උපක්‍රම වලට නෙමෙයි මේක ගැලපෙන්නේ. ප්‍රතිදාන වලට ගැලපෙනවා. පරිගණක පද්ධතිය මගින් සකසනු ලබන දත්ත
පිටතට ලබා දීම පිටතට ලබා දෙන්නේ මොන උපක්‍රම වලින්ද ප්‍රතිදාන උපක්‍රම වලින් එහෙනම් මෙන්න මේ ක ගැලපෙන්නේ ප්‍රතිදාන වලට මෙන්න මෙයාව ගැලපෙනවා මෙන්න මේකට පරිගණක පදිර දත්ත ලබා දීම සඳහා සිදු කරන ලබන ඕනෑම උපක්‍රම දත්ත ලබා දෙන්නේ මොන වගේද ආදාන උපක්‍රම වලින් එහෙනම් මේ උත්තරය ගැලපෙන්නේ මෙන්න මෙයාට එහෙනම් මේක අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙන්න මෙයාට ඔන්න ඔය විදිහට තියෙනවා ඒ කියන්නේ එකට උත්තරය B තිබුණොත් හරි දෙකට උත්තරය A තිබුණොත් හරි තුනට උත්තරය C තිබුණොත් හරි එහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ හරි කියන්නේ හරිම හොඳයි හරිද රයිට් වෙරි ගුඩ් නැති කට්ටිය හදා ගන්න වැරදි සිතන තියෙනවා නම් ඒ කට්ටිය ඒවා හදා ගන්න අපි යමු නැවතත් පොඩි සටහන් කොටසකට හොඳයි එහෙමනම් ඔයගොල්ලොන්ට අලුත් මාතෘකාවක් ලියා ගන්න තියෙනවා මාතෘකාව තමයි ළමයි පරිගණකයේ ලාක්ෂණික ගුණාංග ලියා ගන්න මාතෘකාව පරිගණකයේ ලාක්ෂණික ගුණාංග පරිගණකයේ ලාක්ෂණික ගුණාංග right මම දැන් පළවෙනි ලාක්ෂණික ගුණාංගය කියලා දෙනවා කියලා දීනම ඕගොල්ලන්ට ඕනි සටහන මම මේකේ දාලා තියෙන්නේ සටහන ලියා ගන්න ඕනේ ඊට පස්සේ දැන් පළවෙනි ලාක්ෂණික ගුණාංගය තමයි ළමයි වේගය හා කාර්යක්ෂමතාවය speed and efficiency කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ speed and efficiency කියලා කියනවා මොකද්ද මේ වේගය හා කාර්යක්ෂමතාවය කියන්නේ කියලා බලමු ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කළ හැකි දැන් කම්පියුටරයට දෙන වැඩ බොහොම අඩු කාලයකින් ඉවර කළ ගන්න පුළුවන් වේගය හා කාර්යක්ෂමතාවය කියලා අපි නැවත පිටින් කියනවා පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඉතා වේගවත් වේ එම නිසා ඒට කෙටි කාලයක් තුළ මෙහෙයුම් ගණනය කිරීම විශාල සංඛ්‍යාවක් සිදු කිරීමට හැකියි අපි වගේ නෙමෙයි කම්පියුටරයට පොඩි කාලයකදී ඉතා විශාල මෙහෙයුම් ප්‍රමාණයක් ගණනය කිරීම ප්‍රමාණයක් කරන්න පුළුවන්කම තියෙනවා ලියන්න එපා හින්සා මේ අහගෙන ඉඳලා පස්සේ තමයි ලියන්නේ රයිට් අහගෙන ඉන්න මම වෙලාව දෙනවා ලියා ගන්න ඔන්න පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වේගයෙන් අඩු කාලයකදී ලොකු වැඩ ප්‍රමාණයක් ඉවර කරන්න පුළුවන්කම තියෙනවා එම කාර්යයන් ඉටු කිරීමට මාස ගණනක් වැය කරන පුද්ගලයාට සාපේක්ෂව පරිගණකයේ තප්පර කීපයකදී ගණනය කිරීම මිලියන ගණනක් සිදු කළ හැකි. දැන් මිනිස්සෙක්ම කරනවා නම් අපි හැම කරොත් නම් මේක මාස දෙකක් තුනක් ගණන් හදන්න ඕනේ. හැබැයි කම්පියුටරයට යන්නේ තප්පර 2යි 3යි. උඩරේම 5යි 10යි විනාඩියක් යයි ඕන නම්. අන්න ඒ වගේ දියක් තමයි පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි එහෙනම් පළවෙනි ලක්ෂණය ලියා ගන්න වේගය හා කාර්යක්ෂමතාවය ඔන්න දැන් තියෙන සටහන් ලියා ගන්න වෙලාව ඕගොල්ලන්ට සිතොම් මෙන්න මේ පහලින් තියෙන සටහන මම මේ කොටු කරන්නේ අන්න ඒ ටික තමයි ලියා ගන්න ඕනේ හරි එහෙනම් හැමෝම ලියා ගන්න ටග් ගාලා දැන් දෙවනි ලක්ෂණය තමයි දරුවනේ කම්පියුටර්ස් වල තියෙන නිර්වද්‍යතාව නිර්වද්‍යතාව අපි කියන ඇකියුරසි කියලා නිවැරදි බව තමයි මේ කියන්නේ අපි කම්පියුටරේට හරියට දත්ත දුන්නොත් එයා අපිට හරිම උත්තර ටික දෙනවා හරිම උත්තර ටික දෙනවා අන්න ඒක නිසා අපි කියනවා කම්පියුටරය නිර්වද්‍යතාවයේ සහිත උපකරණයක් කියලා හොඳයි එහෙනම් ඔන්න යටින් තියෙන නිර්වද්‍යතාවය කියලා පොඩි කරුණු තුනක්
ඒ කරුණු තුන ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. පරිගණක හිතා වේගවත්කම නිතා නිවැරදිය 100% ගන්න ක්‍රීම් දෝෂයෙන් තොරය පරිගණක වෙත සපයන ආදාන නිවැරදි නම් පරිගණක 100% නිවැරදි දෑ ලබා දී අපි කම්පියුටරේට හරි දේවල් දෙන්න ඕනේ. එතකොට තමයි එයා අපිට හරි උත්තර දෙන්නේ. හරි සටහන් ලියා ගන්න හැමෝම. අයිට අපේ ඊළඟ කාර්යය තමයි ඒ කියන්නේ මේ තියෙන ටාස්ක් එක විශ්වාසශීලතාවය. ඒකත් අපේ කම්පියුටර් සොල් තියෙන ලොකුම ලක්ෂණයක්. ක්‍රියාවලිය හෝ ප්‍රසිද්ධාවනය කරේ විශ්වාසය තියෙන එක. ඉන්න මම මේ කියලා දාලා දෙන්නම්. විශ්වසනීය බව කියන එක අපේ කම්පියුටර්ස් වල හොඳටම තියෙනවා. 100%ක්ම අපිට එන පිළිතුර ෂුවර්. එහෙමනම් අපි ඒකත් සටහනක් විදිහට ලියාගනිමු අපේ පොතේ. නියත බව තමයි අපේ ඊළඟ කාරණේ. නියත බවට අපි කියන ඉංග්‍රීසියෙන් consistency කියලා. කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමාන වේ. ඔය කියන්නේ දරුවෝ අපි දැක්කමු අපි උදේ පාන්දර ගිහිල්ලා කම්පියුටරේ ගහන එක එකතු කිරීම දෙක කියලා. ඔන්න උදේට උත්තරයක් එනවා තුනයි කියලා. හවසට ගිහින් ගහුවම එක එකතු කිරීම දෙක කියලා. හවසට එන්නේ උත්තරේ තුනයි කියලාම තමයි. නියතයි වෙනස් වෙන්නේ නැහැ. අපි උදේ ගහුවොත් ඒකම ප්‍රශ්නයක්. හවසට දෙන්නේ උදේට දෙන්නේ කොයි වෙලාවෙ බැලුවත් එකම උත්තරය දෙනවා. අන්න ඒකට තමයි කියන්නේ නියත බව කියලා. අනිත් එක කම්පියුටරේකින් වෙන උත්තරයක් තවත් කම්පියුටරේකින් වෙන උත්තරයක් නෙවෙයි. හැම එකකින්ම එකම උත්තරය තමයි ඉන්නේ. ඕකට තමයි කියන්නේ අපි නියත බව කියලා. හරි අපි ලියාගමු නියත බව කියන සටහන පහලින් තියෙන කොළ පාඩර තියෙන්නේ. ඒ ටික ලියාගන්න. දැන් හරි එහෙනම් මේ ගමරු පුතාවට තමයි මේ සින්දුව කියන්න අවස්ථාව තියෙන්නේ. හරි අනිත් අය කය ගන්න කොහගෙන ඉන්න. කොටු ඇටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චන්ඩියා මගේ මල්ලියා සුරතලා චන්ඩියා තෙල්ලංගයක් මාගේ රෝදයෙන් සදයි ඒවා කඩා පෙරලලා දමා දුවයි සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා අඳයි වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි හරි ඉවරයිද හරි වෙරි ගුඩ් නะ හරි පටන් ගන්න ඉන්නවා තියෙනවා හරි නැහෙනි ඔයාලට තමයි අවස්ථාව තියෙන්නේ සිද්ධු කියන්න. නිලස් කාලේකේ නේවඩාලු ලාදෙස් දැස් වීතිලස් නිල් ආචායන ධාරිතාවය කියන එකේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කරුණු ටික ලියාගමු. අපේ ඊළඟ ලක්ෂණය තමයි පිරිවැය කියලා කියන්නේ. පිරිවැය කියන්නේ ළමයි වියදම. නැතිනම් අපි සල්ලි වියදම් වෙනවනේ. අන්න ඒක තමයි මේ පිරිවැය කියලා කියන්නේ. මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වෙනවා. උවත් නඩත්තුවට ඉන්පස්සේ වියදම් යන්නේ නැහැ. කම්පියුටරයක් ගන්න මුලදී නම් සල්ලි ටිකක් ඕන වෙනවා තමයි. ඊට පස්සේ සල්ලි යන්නේ නැහැ නේ. ඒක නිසා අපිට එක්තරා වාසියක් තියෙනවා. හරි.
පිරිවැය කියලා දාලා අපි ලියාගමු පහලින් තියෙන නෝට් එක පරිගණකයක් මිලට ගැනීම ආරම්භක පිරිවැය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුනද මිනිසා විසින් අතින් සිදු කරන එකම කාර්ය සඳහා පිරිවැයට සාපේක්ෂව දීර්ඝ කාලින මෙහෙයුම් පිරිවැය අඩු අගයකි කියලා ලියා ගන්න. ඒ කියන්නේ කාලයක් තිස්සේ වැඩ කරන කම්පියුටරයක් අරන්. එතකොට අපිට මේක සුළු මුදලක්. අපේ අවසානම කොටස අන්තිම අවසානම ලක්ෂණය තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. මිනිසුන් විසින් ලබා දෙන උපදෙස් අනුව පරිගණකයේ ක්‍රියා කරන බැවින් බුද්ධිමත් නොවේ. එයාට තනියෙන් තීරණ ගන්න අමාරුයි. මිනිසා දෙන්න ඕනේ යාට විස්තර නැතිනම් උපදෙස් දෙන්න ඕනේ. ඇතැම් පරිගණක සපයන ලද උපදෙස් වල පමණක් සීමා වූ බුද්ධිමත් හැසිරීම පෙන්වයි. හැබැයි සමහර පරිගණක තියෙනවා ඒවට දීලා තියෙන උපදෙස් අනුව බුද්ධිමත්ව වැඩ කරනවා. අපි කියන ඒවට කෘත්‍රිම බුද්ධිය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා artificial intelligence කියලා. මිනිස් මොලේ බුද්ධිමත් බව පෙන්වන ස්වයං සංවිධිත පද්ධතියකි. හරිද? අපි ඒ කොටස ලියා ගන්න අවශ්‍ය නැහැ. යට මේක මෙන්න මේ පළවෙනි කොටස් දෙක ලියා ගන්න. ලබා දෙන උපදෙස් අනුව තමයි කම්පියුටරයක් වැඩ කරන්නේ. අපි දෙන්න ඕනේ යාට උපදෙස්. හරි. එන්න මේ දෙක ලියා ගන්න. හොඳයි එහෙමනම් ළමයි අපි මේ වෙනකොට කම්පියුටර්ස් වල ලක්ෂණ ගැන කතා කරලා ඉවර කරා. අපිට මේ විදිහට පාඩම් මාලාවක්ම අපි ඉස්සරහට අරගෙන යනවා. ඒ පාඩම් මාලාවත් එක්ක ඔයගොල්ලෝ දිගටම රැඳලා ඉන්න මේ කරන්නේ ඔයගොල්ලන්ට උදව්වක් විදිහට මාස 3ක් ඇතුළත ඔයගොල්ලන්ට සියලුම සිලබස් එක ඉවර කළ දෙන තමයි මේ පාඩම් මාලාව අපි සංවිධානය කරලා තියෙන්නේ. එහෙමනම් අපි නැවතත් අලුත් වීඩියෝ වලින් ඔයගොල්ලන් එක්ක එකතු වෙනවා. එහෙමනම් සීලම දිනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.